ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් ඔයාලම මගේ YouTube channel එකට හැමදාම වගේ අදත් අරගෙන ආවා drone එකක් unboxing video එකක් විදිහට කරන්න. ඉතින් මේ drone එකත් මම මිලදී ගත්තේ rcmovement.com කියන website එකෙන්. ඉතින් මම කලින් කතා කරා DJI Mavic Pro සහ Spark කියන drones දෙකේ clone drone දෙකක් ගැන. ඔයාලට බලා ගන්න පුළුවන් මේ මගේ ඉදිරියේ තියෙන මේ drones දෙක. ඔයාලා මේ video එක බලුවේ නැත්නම් මම පහලින් link එක දාන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ video එකත්. Mavic එක සහ Spark එක ගැන කතා කරා වගේම මට හිතුණා DJI පවුලේ ගොඩක්ම ප්‍රසිද්ධ වුණ ගොඩක්ම අලෙවි වුණ DJI Phantom 3 standard drone එකෙත් clone එකක් වීඩියෝ එකක් විදිහට ඔයාලට ගේන්න. ඉතින් ඔයාලා මේ දකින්න box එක තමයි මම order කරපු drone එකේ box එක. අපි මේක open කරලා බලමු මේ package එකත් එක්ක මොනවද එන්නේ කියලා. ඉතින් ඔයාලා මේක design කරලා තියෙන්නේ DJI Phantom 3 standard drone එකේ අනුරූපය අරගෙන තමයි. ඒ හා සමානවම තමයි මේ drone එකත් ඔයාලා නිර්මාණය කරලා තියෙන්නේ. මේ drone එක ඔයාලා ගන්න පුළුවන් colors තුනකින් සුදු පාට, රතු පාට සහ කළු පාට තියෙනවා. මම order කරේ මේකේ black color එක. ඉතින් අපි බලමු මේ package එක open කරලා මොනවද මේ package එකත් එක්ක එන්නේ කියලා. කියන්න ඕනේ මේ drone එකත් wifi තියෙනවා, ඒ වගේම gravity sensor තියෙනවා, application එක හරහා control කරන්න පුළුවන් වගේම high hold mode එකක් තියෙනවා මේ drone එකේ. ඉතින් එහෙනම් දැන් අපි මේ box එක open කරලා බලමු. ඉතින් මේක තමයි HRSH5 drone එකේ box එක. මේක ෆොටෝ එකක් දාලා තියෙන්නේ DJI Phantom 3 standard drone එකක් හා සමාන ෆොටෝ එකක්. ඉතින් මේ box එකේ මුලින්ම වට බලා ගන්න පුළුවන් manual එක හම්බෙලා තියෙනවා. ඉතින් මේකේ තියෙනවා විස්තර ඔක්කොම මේ drone එක පාවිච්චි කරන විදිය සහ මේ remote control එක පාවිච්චි කරන විදිය. paper එකක් තියෙනවා. මේකේ තියෙන්නේ ඔයාගේ මේ drone එකට එන application එක install කරගන්න විදිය සහ ඒක පාවිච්චි කරගන්න විදිය. මේක තමයි ඔරිජිනල් HRSH5 drone එක. ඉතින් මේකත් එක්ක ගොඩක් item ඇවිල්ලා තිනවා වගේ පේනවා. අපි බලමු මොනවද මේ drone එකත් එක්ක ඇවිල්ලා තියෙන original items කියලා. ඉතින් මේක තමයි අපේ DJI Phantom 3 clone එක. මේකේ white color එක ගත්තොත් ඔයාට ඇත්තටම DJI Phantom 3 drone එකක් වගේ තමයි බැලු බැලමට පේන්නේ. මේ drone එකෙත් එනවා power button එකක්. ඊට පස්සේ ඔයාට camera එකේ සම්බන්ධ කරගන්න port එක තියෙනවා. ඊට පස්සේ මෙතන යට ඔයාට බලා ගන්න පුළුවන් door එකක් තියෙනවා. මේක open කරපුවම ඔයාට බලා ගන්න පුළුවන් මේ drone එකට එන original battery එක. ඉතින් මේකත් සම්බන්ධ කරන්න තියෙන්නේ wire එක හරහා තමයි. HRSH5 drone එකට එනවා 3.7 watt 750 megahertz lipo battery එකක්. විනාඩි 10ක් වගේ කාලයක් fly කරන්න පුළුවන් කියලා තමයි එයාලා කියන්නේ මේ battery එකත් එක්ක. අපි බලමු ඊළඟ වීඩියෝ එකේදී කොච්චර වෙලාවක් මේ බැටරිය ෆ්ලයි කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ තටු වලට එන guard set එකක් තියෙනවා. ඊට පස්සේ මේ item එක තියෙන ඔයාගේ mobile phone එක hold කරගන්න mobile phone holder එක. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේක හදලා තියෙන්නේ තනිකරම DJI Phantom 3 standard drone එකේ mobile phone holder එක විදියට තමයි. ඊට පස්සේ ඔයාලට තියෙනවා screw drive එකක්. අමතර තටු හතරකුත් මේ drone එකත් එක්ක ඔයාලට ලැබෙනවා. මේක තමයි මේ drone එකේ බැටරියක charge කරන charger එක. ඉතින් මේ charger එකේ wire එකක් නැහැ. කෙලින්ම මෙතන port එකක් තියෙනවා. ඔයාගේ battery එක මෙන්න මේ විදිහට මේ charger එකට සම්බන්ධ කරලා USB port එකට attach කරලා charge කරගන්න තියෙන්නේ. ඉතින් මේක තමයි මේ drone එකට එන Wi-Fi camera එක. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ Wi-Fi transmitter එක. ඉතින් මේක ඔයාලට ඔයාගේ drone එකට attach කරගන්න තියෙන්නේ. ඉතින් මේකෙත් camera එක ඔයාලට යම් කිසි ප්‍රමාණයකට adjust කරගන්න පුළුවන් angle එක. ඉතින් මේක තමයි drone එකත් එක්ක කැමරා එක සම්බන්ධ කරන gimbal holder එක. ඉතින් මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙයි කියලා මේ rubber bush හතර තියෙන නිසා. බොහෝ දුරට ඔයාගේ වීඩියෝ එකේ yellow effect එක අඩු වෙන්න පුළුවන් මෙන්න මේ rubber bush හතර නිසා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේක තමයි මේ drone එකේ stand එක. මේ screw වලින් සම්බන්ධ කරගන්න තියෙන drone එකත් එක්ක. අන්තිමටම ඔයාලා බලා ගන්න පුළුවන් මේ drone එකට එන remote control එක Saima X5C drone එකේ remote control එකේ හැඩයමයි මේ remote control එකේ තියෙන්නේ. නමුත් ඊට අමතරව buttons පහක් add කරලා තිනවා එයාලා මේ drone එකේ. emergency stop එකක්, ඒ වගේම headless mode එක, return to home button එක, වගේම auto take off, auto land වගේ button පහක් මේ remote control එකට add කරලා තිනවා. ඒ වගේම මෙතනත් තියෙනවා තව buttons දෙකක්. අපි බලමු මේ button දෙක මොකටද පාවිච්චි කරන්න කියලා. බොහෝ දුරට මේ button දෙක පාවිච්චි කරන්නේ ෆොටෝස් සහ වීඩියෝස් ගන්න වගේම 360 flip mode එකට තමයි බොහෝ දුරට මේ බටන් එක පාවිච්චි කරන්නේ. මේක තමයි power button එක. ඊට මේ remote control එකටත් දාන්න ඕනේ double A size battery හතරක්. ඉතින් මේ තමයි මේ drone එකට එන සම්පූර්ණ package එක. මේ item සියරම ඔයාලට මේ drone එකත් එක්ක හම් වෙනවා. ඊට මේක බොහොම පහසුයි remote control එකට mobile phone holder එක attach කරන්න. බොහොම පහසුවෙන් මෙන්න මේ විදිහට ඔයාලට මේක සම්බන්ධ කරගන්න තියෙන්නේ remote control එකත් එක්ක.
ඉතින් මුලින්ම ඔයා කරන්න ඕනේ කැමරා එක මෙන්න මේ පාට් එකට සම්බන්ධ කරගන්න ඕනේ මේ විදිහට. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේක පෙනුමට යකඩ වගේ තිබුණාට මේක යකඩ නෙමේ ප්ලාස්ටික්. ඒක නිසා ටිකක් පරිස්සම් වෙන්න මේක සම්බන්ධ කරනකොට සමහර විට ඔයා මේක තදින් සම්බන්ධ කරන්න ගියොත් ඩැමේජ් වෙන්න පුළුවන් මේ ප්ලාස්ටික් එකට. මොකද ගොඩක් සියුම් ප්ලාස්ටික් එකක් නිසා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ඩ්‍රෝන් එකේ යටට මේක මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න. පස්සුවට පුළුවන් මේ ස්ටෑන්ඩ් දෙක එන්නේ මේ වගේ මේ ඩ්‍රෝන් එකට ඇටච් කරගන්න. ඉතින් ගොඩක් හදට මේක කිර වෙලා තියෙනවා. වැඩි ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනා නම් ඔයාට පුළුවන් මේකත් එක්කෙන මේ ඇන වලින් සම්බන්ධ කරගන්න ඩ්‍රෝන් එකත් එක්ක මේ ස්ටෑන්ඩ් එක. දැන් ඔයාට පුළුවන් වගේ කැමරා එක සම්බන්ධ කරගන්න ඩ්‍රෝන් එකත් එක්ක මෙන්න මෙතන තියෙන පෝට් එක තමයි කැමරා පෝට් එක. මේ විදිහට ඔයාට මේක සම්බන්ධ කරගන්න තියෙන ඩ්‍රෝන් එකත් එක්ක. දැන් මට බලා ගන්න පුළුවන් ලස්සන කුරුමු ටී ඩ්‍රෝන් එකක්. දැන් අපි මේක පොඩ්ඩක් ඔන් කරලත් බලමු මේ වීඩියෝ එකේ. ඇත්තට මම පර්සනලි කැමති වුණේ නැහැ මුලින්ම ෆෝල්ඩබල් ඩ්‍රෝන්ස් වලට. ගොඩක් වෙලාට මම කැමති වුණේ DJI පවුලෙත් DJI Phantom 3, Phantom 4 වගේ මොඩල් වලට තමයි මම ගොඩක් වෙලාට කැමති වුණේ. ඔයාලටත් කියන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ෆෝල්ඩබල් ඩ්‍රෝන්ස් වලට අකමැති වෙන ඩ්‍රෝන් එක ගන්නවා නම් සුපිරි ඩ්‍රෝන් එකක් කියලා කියන්න ඕනේ මේ HR SH5 කියන ඩ්‍රෝන් එක. ඉතින් මේකත් මෑත කාලෙදී ගොඩක් අලෙවිුණ ඩ්‍රෝන් එකක්. අපි බලමු මේ ඩ්‍රෝන් එකේ කොහොමද පර්ෆෝමන්ස් කියලා ඊළඟ වීඩියෝ එකේදී ෆුල් රිවියු එක එක්ක. ප්‍රයිස් එකේ හැටියට හොඳ ඩ්‍රෝන් එකක් කියලා කියන්න පුළුවන් මේකේ බිල්ටින් ක්වොලිටි එක දැකපුවාම. ඒ වගේම මම ගොඩක් කැමති වුණා මේකේ කැමරා එක සම්බන්ධ කරන රබර් බුෂ් හතර තියෙන නිසා. සාමාන්‍ය DJI Phantom 3 වගේ ඩ්‍රෝන් එකක එන ගිම්බල් එක සම්බන්ධ වෙන රබර් බුෂ් හතරක් විදිහට තමයි මේකත් හදලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ රබර් බුෂ් හතර නිසා අනිවාර්යයෙන්ම බොහෝ දුරට අඩු වෙන්න පුළුවන් වීඩියෝ එකේ එන ජෙලෝ එෆෙක්ට් එක. ගොඩක් ඩ්‍රෝන්ස් වල එනවා පොඩක් හෙලෙන ගතියක් එනවා වීඩියෝ වල, ගොඩක් ටොයි මොඩල් ඩ්‍රෝන්ස් වල. ඉතින් මම හිතනවා මේ රබර් බුෂ් හතර නිසා බොහෝ දුරට මේ ඩ්‍රෝන් එකේ වීඩියෝ එක ජෙලෝ ඉෆෙක්ට් එක එන එක අඩුවේ කියලා. ඉතින් අපි ඒ ඔක්කොම ටෙස්ට් කරමු අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකේදී. ඉතින් මේ ඩ්‍රෝන් එක ගන්නවා නම් මම මේ වීඩියෝ එකේ පහලින් දාන ලින්ක් එක පඩේ ලින්ක් එකකින් ගිහිල්ලා මේ ඩ්‍රෝන් එක ගන්න පුළුවන්. ඒ වගේම මේ ඩ්‍රෝන් එකත් එක්ක කූපන් කෝඩ් එකක් එනවා. ඔයාලට මේ කූපන් කෝඩ් එක එන්ටර් කරලා ඇමරිකන් ඩොලර් 6ක වට්ටමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව කූපන් කෝඩ් එකක් තියෙනවා. ඒ කූපන් කෝඩ් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් RC Movement වෙබ්සයිට් එකේ ඕනම ප්‍රොඩක්ට් එකක් ගන්න 10%ක වට්ටමක් එක්ක. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි අදත් මේ වීඩියෝ එක නැරඹුවාට. තවත් මේ වගේ වීඩියෝස් ඉදිරියේදී කරනවා අනිවාර්යයෙන්ම බලන්න. තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකත් හොඳයි කියලා හිතනවා නම් like කරන්න, comment කරන්න, share කරන්න. එහෙමනම් සුබ දවසක් ඔයාලා හැමෝටම.